अब जीवत्वन्ने गोलीय समाजेक सांस्कृतिक देशपालनिक सह सामाजिक वशेन नूतन परपुर विविध नवीकरणयन्ट नतुवेला ओन्गे नव दनुम अवश्यतावय यावत्कालीनवु सह प्रायोगिकवु सत्याक अध्यापनय कलाव विद्याव क्रीडाव सांस्कृतिक आदि विविध विषय क्षेत्रयन् पिलिबद सार गवेषणय संगीत කියන්නේ විශ්ව භාෂාවක්. ඒ වගේම බොහොම පුළුල් පරාසයක් තුල විහිදෙන. ලාංකීය සංගීතය ගැන කතා කරද්දී එහි නොමැකෙන මතකයක් අපට ගෙනාපු ප්‍රවීණ සංගීතඥයෙක්ට අපි අද වැඩසටහන වෙනුවෙන් ආරාධනා කරා. නදීක ගුරුගේ සහෝදරය අයිබන්. අයිබන් සහෝදරය. දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක්, ගායකයෙක්, දක්ෂ গিටාර් වාදකයෙක්, නළුවෙක්. ඇත්තටම හරියටම කවුද නදීක ගුරුගේ කියලා කියන්නේ? ඔව් සාමාන්‍යයෙන් මම හිතනවා මේ ඔබේ වැඩසටහනටත් යම් ආකාරයකේ ප්‍රවේශයේ සම්බන්ධයක්ම තිබෙනවා. ඔබ ඒකත් සිහිතබාගෙන මම හිතන්නේ ප්‍රශ්නය අහන්න. දැනට තිබෙන අධ්‍යාපන රටාව ඇතුලේ බොහෝ විට අනන්‍යතා අර්බුද උද්ගත වෙනවා කෙනෙකු වැඩිවියපත් වෙනකොට. මට ඇත්තටම කුඩා කාලේ අවශ්‍ය වෙලා තිබුණේ මං චිත්‍රවලටයි මගේ කැමැත්ත තිබුණේ. අපිට අඳින එක හෙලිකොප්ටරයක්. ඒතර මම නුවරඑළියේ මම හෝඩිය පන්ති අවුරුදු 6ක කුඩා දරුවෙක්. ඉතින් මේ හෙලිකොප්ටරය අඳින්න ගියාට පස්සේ මම ඇඳා හෙලිකොප්ටරයේ ඒ හෙලිකොප්ටර යානාවේ විහාඩු සහ වරල් සමග මං හරි සතුටින් ඒක ගිල දෙනවා. ඔබට මතකයිද අපි කුඩා කාලේ අපි ගුරුතුමීට ගුරුතුමාට පොත් ටික දීලා අපි බලන් ඉන්නවා අපේ පොත එනකම්. ඉතින් අපි මගේ පොත ආපු සැනින් මං හරි සතුටින් උද්දාමයට පත්වලා ඉන්නකොට ඈ මං හිතුවා වගේ මට කතා කළා. නදීක මොකද්ද කියලා මං හරි සතුටින් ගියා. ඉතින් අනේ ඈ මාර්ගයෙන් ඇහුවා මොකද්ද මේ ඇඳලා තියෙන්නේ මං කෝ හෙලිකොප්ටරයක් ටීචර්. එයා රතු බෑනක් අරගෙන අර වැඩි කියලා එයා විශ්වාස කරපු ඒ කියන්නේ හෙලිකොප්ටර එක නැතයි කියලා එයා දන්න එක් සියලුම පිහාටු සහ වරල් කපලා දැම්මා. ඉතින් මේ තමයි මගේ කුඩා චිත්‍ර ශිල්පියා මන්තුළු හිටු. ඉතින් මං චිත්‍ර අඳින්න නැවැත්තුවා. එදත් එදයි ඒ අධ්‍යාපනයේ විසින් මාව හඳුනාගත්තේ නැහැ. ඉතින් ඊට පස්සේ මම උසස් පෙළ සඳහා මං විද්‍යා විෂයන් තෝර ගන්නවා. ඊට පස්සේ මම ඒක අතහැරලා දාලා සංගීතයට නැඹුරු වෙනවා. ඒක ව්‍යුක්ත විෂයක් නෝ. ඒකත් එක්ක මානව විද්‍යාවන් සම්බන්ධයි, සමාජ විද්‍යාවන් සම්බන්ධයි, භෞතික විද්‍යාව සහ අනිකුත් ශුද්ධ විද්‍යාවන් සම්බන්ධයි බහුවයිෂයක විෂය ධාරාවක් කියලා. ඉතින් මම ඔය හැමතැනම තැන් තැන්වල ඉන්නවා. උදාහිරු වගේ මන්ද ස්මිත ඇගේ හද මල පොබ කලේ ගැටයකුගේ සදා සැනසුමේ පිළිරුව ඇයම වී මෙලුවේ හිතමි මිනුවා ඔහුගේ හිතමි මිනුවා ඔහුගේ රහසේ. ශ්‍රී ලංකාවට අනන්‍ය වෙච්ච සංගීතයක් තිබෙනවද? ඒ තිබේ නම් ඒ කුමක්ද? අතර මේක ටිකක් විවාද සම්පන්නයි අනුෂ්ක සහෝදරයා. ලංකාවේ මධ්‍යතන යුගයේ සිට එහෙම නැත්නම් මේ යටත් විජිත යුගයේ දක්වා ඒ කියන්නේ 1900 නැත්නම් 20 ශතවර්ෂයේ දක්වා ලංකාවේ ඉතිහාසය සම්බන්ධව විද්‍යාත්මක පර්යේෂණ කරනු ලැබුවේ විශේෂයෙන්ම බටහිරයන් විසින්. රෝයල් ඒෂියාටික් සොසයිටි එහෙම නැත්නම් රාජ්‍ය ආසියාතික සංගමය කියන සංවිධානය එහෙම නැත්නම් සංගමය විද්වතුන්ගේ සංගමයක්. එය විසින් මේ යටත් විජිත ලෝකයේ ඇතුළේ තිබුණු ඉතිහාසයන් සමාජ ජීවිතයන් මානව ජීවිතයන් ඒ සම්බන්ධව හැම විෂයක් ගැනම පර්යේෂණ කළා. ඉතින් මේ පර්යේෂණයන් තමයි අපට තිබෙන්නේ ලංකාවේ සංගීතය හෝ තදාසන්න අනිකුත් කලා විෂයන් හෝ සමාජීය විෂයන් සම්බන්ධයෙන්. නමුත් මූලාශ්‍රවල විශේෂයෙන්ම ගත්තොත් මහාවංශ වැනි මහා මූලාශ්‍රවල තිබෙනවා යම් ආකාරයක අපිට තිබුණු යම් සංගීත සංස්කෘතීන් ගැන. ක්‍රිස්තු පූර්ව 6 ශතවර්ෂයේ ඉඳලා මේ පැත්තට ගත්තොත් එහෙම 12 ශතවර්ෂය වෙනකන් එහෙම නැත්නම් 16 17 ශතවර්ෂය කියන්නේ කෝට්ටෙ යුගය වගේ දක්වා රාජ්‍යත් එක්ක හැම විටම සංගීතය බැඳලා තිබුණා. ඉන්දියාවෙත් එහෙම. මොකද අපි ඇත්තටම ඉන්දියාවෙන් තමයි අපි ඉන්නේ. ඒකයි කතන්දරේ. එතකොට හැම විටම රාජ්‍ය සමග මෙහෙම නැත්නම් ඒ රාජ්‍යයේ ඉහළ ස්තරය සමග සංගීතය බැඳලා තිබුණා. හැබැයි හුදී ජනයාට සංගීතයක් තිබුණාද කියන එක විවාද සම්පන්නයි. දැන් අපි බොහෝ විට අනුෂ්ක සහෝදරයා අපි හිතන්නේ අපිට සංගීතයක් තිබුණ ගම අපිම ස්වේච්ඡාවෙන් යනවා අර කුලකයට. නමුත් ඒ කුලකයට හුදී ජනයන්ව වද්ද ගන්න ඒ කුලකේ ඉන්නේ ප්‍රභූන්. ඈ එතකොට හැම විටම ප්‍රභූන්ට යුරෝපෙත් එහෙමයි. ඉන්දියාවෙත් එහෙමයි. ලෝකේ හැමතැනම කලාව
තිබුණේ එක්තරා පැලැන්තියක් තුල අපිට ඇත්තටම අපේ සංගීතයක් කියලා ඇත්තම තියෙන්නේ ඔය විශේෂම කෘෂිකාර්මික නිෂ්පාදන මාදිලියත් එක්ක බැඳුණු යම් ආකාරයක ජන ගායනා පද්ධතියක් සිංහලයින් සහ දමිලයින් ගත්තොත් මේ වර්ග දෙක සහ මුස්ලිම් ජන වර්ගය සහ පසු කාලීන විශේෂම අපි කියනවා මේ මේ යටත් විජිතාවට පස්සේ ආපු බර්ගවරුන් ඒගොල්ලෝ අතරින් අඩුම සංගීතමය සංවේදීතාවයක් තිබෙන ජාතියක් තමයි අපි සිංහලයින් එකට ආගමික හේතුන් තිබෙනවා යම් දේශපාලන හේතුන් මොකද උදාහරණයක් ඇරෙට ක්‍රිස්තුපූර්ව 12 13 ශතවර්ෂ වෙනකම් කලාව තිබුණේ ශත්‍රියන්තු නැත්නම් රාජ්‍යත්වයේ ඉහළ. පස්සේ ඊට පස්සේ මේක ශුද්‍ර කුලෙත් අන්තිම කුල දෙකෙන් එකක් උඩට දක්වාපත් වෙනවා. ඔබ දන්නවා මෑතක් වෙනකම් මේ කලාකරුවන්ගේ කුලය නැත්නම් බෙරවා කුලය එහෙම නැත්නම් ඒ වාද්‍ය ශිල්පීන්ගේ කුලයන් ඉතා පහත් කුල හැටියට සැලකුණා. ඉතින් කලාව ජනතාව අතරට ආපු ගමන් ඒක ගර්හිත සමාජ කණ්ඩායමක් බවට ඒක ඒ ඒ කලාව පරිශීලනය කරන උදව්වක් වත් මේක පියවත් සම්බන්ධයි. එතකොට අපිට උත්සවකාරී ලෙස කියන්න පුළුවන් අපිට සංගීතයක් තිබුණා. උදාහරණයක් ඇරෙත් විජය රජතුමා යන විජය කුමාර යනකොට සිරසවත්තුපුරේ මෙනම බෙර සද්දවන. ඉතින් එහෙම කියනවා. ඉතින් නමුත් දැන් භාෂාවේ අයිතිය හැම විටම තිබුණේ ලිවීමේ අයිතිය තිබුණේ අතර කොටසක්. විශේෂම ආගම මූලික වල යුරෝපෙත් එහෙමයි ලංකාවෙත් එහෙමයි. එතකොට ඒ අධ්‍යාපනයෙන් කලේ ඥාන ගවේෂණ මාර්ගයකට වඩා යම් ආකාරයක ආගමික සහ දේශපාලනික බලයක් පවත්වා ගැනීම. ඒතර හුදී ජනයාට සාක්ෂරතාවය අකුරු ලීමේ හැකියාවෙන්නේ බොහෝ කාලයකට පස්සේ. මම හිතන දැන් නම් තියෙනවා හැබැයි අකුරු ලියන්න නම් පුළුවන්. හැබැයි අකුරු වලින් කියන දේවල් කොතර තේරුම් ගන්න පුළුවන්ද කියන එක නම් ප්‍රශ්නයක්. වරෙන් හිංසරේ වරෙන් හිංසරේ වරෙන් හිංසරේ දේවලාවේ වරෙන් හිංසරේ හහා හිංසරේ වරෙන් හිංසරේ දේවලාවේ බීම වහලෙන් මුදලුත් විදුලියත් දෙකම ලබා ගන්න දස වසරක විශ්වාසය සමගින් Sunleaf Solar Solutions වසර 30ක වගකීම සහිත සුහදශීලී සේවාව ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවන්ගේත් විශ්වාසනීය තේරීම Sunleaf Solar Solutions දැන් මම තන්න 0760 800 800 2021 ඔන්ලයින් රිවිෂන් මුල සිටව ෆිසික්ස් දසුන් ප්‍රියසාද් දැන් මම තන්න 076 581 30 19 වැඩි විස්තර දසුන් ප්‍රියසාද් YouTube channelෙන් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ දක්ෂ සංගීත වෘත්තිකයෙක් බිහිවීමේ ප්‍රායෝගිකත්වයක් තිබෙනවාද ඒ කොපමණ දුරකටද ඉතාම හොඳ ප්‍රශ්නයක් මම කලින් කිව්වා වගේ සංගීතය සම්බන්ධයෙන් ලෝකයේ තියෙන අධ්‍යයන ක්‍රමවේදයන් බොහෝ වෙනස් වෙලා තියෙනවා විශේෂම පහුගිය අවුරුදු 120 තුල. හැබැයි ලංකාවේ තාමත් තියෙන්නේ අර පැරණි පෙරදිග අධ්‍යාපන වේදයේ තිබුණු ගුරු සහ ගෝල සම්බන්ධතාවය. ඒතකොට ගුරුවරයා ගෝලයාට යමක් උගන්වනවා. ගෝලයා එසැනින් ගන්නවා. එය පුහුණු කරනවා. ඔහුගේ ගෝලයාට නැවතත් මේ ලබා දෙනවා. ඒතකොට මේකෙන් වෙන්නේ දැනුම ඉන්නේ ශීන වෙලා යනවා. ඇත්තම ලංකාවේ අපි ගත්තොත් ඇකඩමියාවෙන් බිහිවුණු සංගීතඥයින් සහ ශිල්පීන් ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් ඊට පරිබාරියෝ විහිළුවද කියනවා. උදාහරණයකට කේමදාසයන්. ආ කේමදාස මාස්ටර්. ඔහු ශාස්ත්‍රාලීය සංගීත අධ්‍යාපනයක් දිනු සංගීතඥෙක් නෙවෙයි. හැබැයි ඔහුගේ සංගීත ඥානය ලංකාවේ සංගීතය ඉතාම වෙනස් මාර්ගයක ගෙනාවා. අද වෙනකොට ලෝකයේ යෝජනා කරන්නේ බහුවෛෂයික ප්‍රවේශයක් සංගීතය කෙරෙහි. මොකද සංගීතය කියලා කියන්නේ අපි ගත්තොත් එහෙම පෙරදිග අදහසට ගත්තොත් ඒක දේවවාදයක්. සංගීතයේ දෙයියෝ දීපුවක්. හැබැයි අපි හරියට මානව විද්‍යාවෙන් බැලුවොත් එහෙම දෙයියන්ව මවා ගන්න මානවය දෙවියන්ව මවා ගන්න අවුරුදු 45000කට 50000කට වගේ උඩදී තමයි සංගීතය හදාගත්තේ. දැන් නියන්ඩර්තාලෙන්සිස් තමයි අවුරුදු 60000කට නැත්නම් 45000කට උඩදී ලෝකේ පළවෙනි සංගීත චර්යාවක් පෙන්වුව නැත්නම් විශේෂයෙන්ම වාචික සංනිවේදනයේ මූලිකම කොටසක් වන සංගීතමය චර්යාව කියන එක ගෙනාන. එතකොට සංගීතය උගත යුත්තේ අර්ථයෙන් දෙයිය දීපු දෙයක් කරන්නේ නෙවෙයි දෙයියන්ව පවා මවපු මිනිස්යාගේ يعني අවුරුදු 5000කට වගේ උඩදී තමයි දෙයියන්ව මවා ගන්න. ඒ දෙයියන්ට පූජාස්ථාන හදන්නේ. මේ දෙවිවරු කලින් පූජාස්ථානයක් අත් තිබුණා නෑනේ මිනිස්සු මේකතු වෙලා ඒව හදලා දීලා. ඊට බොහෝ අවුරුදු දහස් ගානකට මම කිව්වා අවුරුදු 45000කට වගේ උඩදී තමයි සංගීතය නැත්තම් විද්‍යාව හොයාගන්නේ. පළවෙනි ගල්ලායුදේ පිළිමල් මාපටැංගිල්ලත් එක්ක ඒකමනේ අපි දැන් මේ කරන්නේ නේද? මේ මේ පිළිමල් මාපටැංගිල්ලත් එක්ක පළවෙනි ගල්ලායුදේ හොයාගත්තා වගේ අපි දැන් මේ මොබයිල් ෆෝන් එකක් තියන් ඉන්නවා. මේක තමයි අපේ විද්‍යාව. අපේ සියලුම තාක්ෂණ.
මහිතනවා සංගීත අධ්‍යාපනය කියන එකේ මුළු හැඩයම වෙනස් වෙනවා. ඉතින් අපි ඇත්තටම අලුතෙන් යම් අධ්‍යාපනික වැඩසටහනක් ඉදිරිපත් කළා. ඒ ලංකාවේ දැනට ක්‍රියාත්මක වන්නට අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ කියන්නේ බහුවයිෂික ප්‍රවේශයකින් සංගීතය උගන්වන්නට ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය විසින් එය පසුගිය අවුරුදු 2019 දී ආසියාවේ වේගයෙන්ම දියුණු වූ විශ්වවිද්‍යාලය හැටියට සම්මාන ලබනවා. ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය SLTC ශ්‍රී ලංකා ටෙක්නොලොජිකල් කැම්පස් කියන එක. ඉතින් මෙහි පාඨමාලා ගණනාවක් තිබෙන උපාධි පාඨමාලා වංගන විශේෂම වෙනත් යුරෝපියානු සහ ඕස්ට්‍රේලියානු රටවල් සමග එහි විශ්වවිද්‍යාලයන් සමග සම්බන්ධතාවන් සහිතව කරන උපාධි වැඩසටහන්. ඒව අතරට සංගීතය සම්බන්ධව සිව් අවුරුදු විශේෂ වේදී උපාධි පාඨමාලාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. අපය අනුමැතිය ලැබිලා තියෙනවා. මොකද ඒ විසින් ඉදිරිපත් කරන ලද ඒ කියන්නේ විෂය නිර්දේශයේ තිබුණු ගුණාත්මක භාවය නිසා. ඉතින් මේක ඇතුළේදී අනුෂ්ක සහෝදරයා මා කිව්වා වගේ උදක්ම සම්ප්‍රදායක් උගන්වනවට වඩා සංගීතය පුළුල් විෂයක් හැටියට උගන ගන්න එකයි අපි කරන්න හදන්නේ. ඉතින් මේ විෂයන් ඇතුළත් විශේෂම සංගීතය සහ තාක්ෂණය මේ විෂයත් මේට අදාළයි. මියුසික් ඇන් ටෙක්නොලොජි කියන එක නැත්නම් තාක්ෂණය දන්නේ නැතුව අපිට ඉදිරියට යාමක් නැහැ. ඉතින් සංගීතය සමග තාක්ෂණය එකිනෙක බැඳිලා තියෙනවා. ඒ නිසා එයත් මේ විෂය ධාරාවේ ප්‍රධාන කලාපයක්. සහ සංගීත විශ්ලේෂණ වේද මියුසික් ඇනලිසිස්. ඇත්තටම අපි ඔබ දන්නවා දැන් ලංකාවේ සංගීත විචාරකෙක් නැහැ. දැන් මගේ චිත්‍රපටයක් ගැන කවුරුත් කරලා තියෙන વિચાર බැලුවොතින් එහෙම ඒගොල්ලෝ කියන්නේ සිනමා රූපෙන් ඔබට ගිය සංගීතය. සිනමා රූපේ අභිභව යනාදී හිට ඕලාරික කතා. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. කියන්නේ විශ්ලේෂණ ක්‍රමවේදයක්. හරියට කෙමිස්ට්‍රි වල අපි කියන්නේ අර මොකද්ද මේ පරිවර්තන වගේ ඒ නිශ්චිත ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයක් තියෙනවා විශ්ලේෂණයට. ඉතින් ඒ විශ්ලේෂණ ක්‍රමවේදය උගන්වන්නට ඕන. ඒක ඉගෙන ගන්නට ඕන. එහෙම නැත්නම් අපිට ගොඩාක් විට ඇහෙන්නේ සින්දුවක් ගැන කතා කරන්නේ ගීතේ පද රචනාවටම ගැළපෙන සංගීතයක් නැත්නම් පද රචනාව විචිත්‍ර කරන සංගීතය පද රචනාවෙන් එළියට ගිහින් කතා මේ වැඩසටහන ඇතුළෙන් ඉන්නේ ඇත්තම ලෝකේ සංගීතය දන්න ලංකාවේ මානවයාගේ ඉතිහාසය දන්න ඒ හෘද ස්පන්දනය දන්න සංගීතඥයෙක්. ඉතින් මේක තමයි වැඩසටහන ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය SLTC ශ්‍රී ලංකා ටෙක්නොලොජිකල් කැම්පස්. දැන් අපි අලුත් අවුරුද්දට 2021ට ශිෂ්‍යයන් බඳව ගන්නවා. ඉතින් මේ ඔබට සංගීතය සම්බන්ධව තියෙන දැනුම අපි පරීක්ෂා කරලා බලන සහ ඒ සංගීතය ඔබ ඉගෙන ගන්නට පුළුවන් ඉගෙන ගත්තා විය හැකි උසස් පෙළට එම නොවුවා පව විය හැකි. නමුත් අපේ යෝග්‍යතා පරීක්ෂණ වලින් අපි ඔබ සමත් වුණොත් ඔබට මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නට පුළුවන්. සඳගත් පිනිදිය කඩා හැලෙනවා දවපුවා කුළුණු හිස මංගෙන තුරු අද්දර අල්තාරේ ඉන්නවද බල අමීෂා අමීෂා අමීෂා
බීමවහලෙන් මුදලුත් විදුලියත් දෙකම ලබා ගන්න. දස වසරක විශ්වාසය සමගින් Sunleaf Solar Solutions. වසර 30ක වගකීම සහිත සුහදශීලී සේවාව. ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවන්ගෙත් විශ්වාසනීය තීරීම. Sunleaf Solar Solutions. දැන්මමතන්න 0760800. 2021 ඔන්ලයින් රිවිෂන් මුල සිටව ෆිසික්ස් දසුන් ප්‍රියසාද් දැන් මම තන්න 076581319 වැඩි විස්තර දසුන් ප්‍රියසාද් YouTube channelෙන් සංගීතයට දක්ෂ වූ පමණින් වෘත්තියක් වශයෙන් මේ ශේෂ්ත්‍රය තුළ වෘත්තිමය සංගීත වේදිකාවක් වශයෙන් රැඳී සිටීමේ ගැටලුවක් තිබෙනවනේ වර්තමාන තත්ත්වය මොකක්ද දැන් වෙනත් කිසිදු වෘත්තියකට සම්බන්ධ නොවි සංගීතය පමණක් වෘත්තිය කරගෙන ස්ථාවර ආර්ථිකයක් ගොඩනගා ගැනීමේ පසුබිමක් අපේ රට තුල තිබෙනවාද මම මේක යුග දෙකකට බෙදෙන එකක් තමයි පූර්ව ජාල යුගය නැත්නම් පූජා යුගය කියලා මම කියන්නේ අනික පජා යුගය නැත්නම් පශ්චාත් ජාල යුගය කියන්නේ මේ අන්තර්ජාල සහ තදාසන්න මේ ජාලා මේ ජාලාමය සම්බන්ධතා එන්නට කලින් තිබ්බ යුගයක්ද විශේෂයෙන්ම 2005ට කලින් වගේ සහ 2005න් පස්සේ කියන්නේ පශ්චාත් ජාල යුගය මේ පශ්චාත් ජාල යුගයේදී දැනුම කියන එක දැනුමට තිබෙන ප්‍රවේශය ලඟ වෙනවා इकन धनम गवश्यन रूपये हतलिस पमना रूपये हतलिस दत्कार धनम गण तरह रूपये हतलिस मुखदरा इतकोट अब पेन व्यक्तम पेरनी पूर्व जाल युगे संगीताज्ञ गुडक विना बहु कारण अवश्य मेक वृत्ति अखर कर अवश्य प्रोड्यूसर के निष्पादको युगलंट अवश्य गीतराचके युगलंट अवश्य संगीताज्ञ पदरचना सियाल अवश्य हे भाई पश्चाजालयुगे गराज बैंड म्यूजिक हदन बोलो गुणात्म संबंध प्रश्न आगे मकियान पूर्वजालयुगे गुणात्म इहलाई गेल पश्चाजालयुगे गुणात्म पहलाई गेलो दिखम देखा पूर्वजालयुगे गुणात्म इहल पहाल दिखना पश्चाजालयुगे तिहल पहाल दिखा इतकोट वेडे दिए पश्चाजालयुगे दी मे उम एक्ट कर अध्यापन क्रम अभी गेन्नी संगीताज्ञ इकान संगीत विद्यार्थिया ओहु तमंगिम गीते पटिगत करगण एक, एक, एक स्याल पोस्ट प्रोडक्शन पश्चात निष्पादन कटयुत करलाकहु अलविकर स्पॉटिफाई नत आई क्लाउड मे वगे विलंदपलट विलंदपलट ओहु खेलिम अत्र मैदी नतु खेलिम ओहु दन्नो अलविकर इतकोट पूर्वजाल युगे अत्र मैदी को निष्पादक मे वगे अदीर की व्यक्ति इतने वत्ती वृत्ति कीपेकूद बंदे दिए अभी गीत रचक योग विनम रिकॉर्डिंग स्टूडियोस ना रिकॉर्डिंग इंजीनियर्स संगीत अध्यक्ष वादक अब अलुत पश्चाजाल युगे मे उम रखिया वंट के एकत्वन इतकोट संगीते सह तदासन विषयान ज्ञाने तरण इट पुलवा तमम तमंग निर्माण कर तमम मे काल विक्रा දැන් අපි මේ දූපතස්සේ හිටියට අනිත් හැම එකක්ම දූපත්වාසියෙක් ගිනුනාට ඒ කියන්නේ සියලුම චින්තන පදාසයන් දූපත්වාසියෙක් ගිනුනාට ලංකාවේ බොහෝ බහුතරයකගේ නමුත් අපට අවස්ථාවක් තිබෙනවා දූපතෙන් එළියට යන්න මේ වර්චුවල් නැත්නම් අතත්‍ය යථාව තුල වර්චුවල් රියැලිටි එක ඇස්සේ අපිට පුළුවන් එළියට යන්න. එතකොට රැකියා අවස්ථාව ඕන තරම් තිබෙනවා. දැන් විශේෂයෙන්ම මේ අපේ අපි යෝජනා කරන SLTC ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ සංගීත අංශයෙන් යෝජනා කරන අපි ඉදිරිපත් කළ තිබෙන උපාධි වැඩසටහන සම්පූර්ණ කරන කෙනෙක්ට අර ගුරුවරයෙක් වෙන්නට සංගීත ඉගෙන ගන්නවා කියන එක වෙනුවට තාම පුළුල් පරාසයක ගෝලීය වශයෙන් වෘත්තියක් හොයාගන්න පුළුවන් මේ මේ දූපත ඇතුලේ නෙමෙයි ගෝලීය වශයෙන් වෘත්තියක වන්නට පුළුවන් අවස්ථාවන් ගොඩක් තිබෙනවා සංගීතය ආද වෙනකොට සංගීත හැකියාවත් එක්ක නිර්මාණශීලීත්වය සහ තමගේ හැකියාව ප්‍රවර්ධනය කිරීම ඒ සියලුම දේවල් වෙනුවෙන් අනාගත මේ තරුණ පරපුරට විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය ලැබන ප්‍රජාවට සහ දෙමව්පියන්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද අපි දන්නවා ලෝකයේ අද වෙනකොට මානවයා විසින් ගෙනල්ලා තියෙන එක පැත්තකින් විද්‍යාව විද්‍යාව විසින් අපව මෙතනට ගෙනවුත් තිබෙනවා ආ එතකොට අපි නැවතත් එවැනි විද්‍යාවක් මත හිඳිමින් එවැනි මානවයා විසින් නිර්මාණය කරලා යන්ත්‍ර සූත්‍රවල නැගලා ඉතාම අවිද්‍යාත්මක සේවාවන් ගන්න යක් දෙස්සංගෙන් අර මේ සේවාවන් ගන්න තැනකට අපි පත්වලා තියෙන ඉතාම නවීන මෝටර රථයක නැගලා ගිහිල්ලා කවුරු හරි ඉන්න කපුවෙක් ගෙන් නැත්තම් යක් දෙස්සෙක් ගෙන් මොකක් හරි ඉතාම අවිද්‍යාත්මක භයානක මේ මේ බෙහෙතක් ගන්න තැනට මිනිස්සු වැටලා ඉන්නවා ඒතර විද්‍යාවෙන් හදපු දේවල් පරිභෝජනය කරමින් අවිද්‍යාව භක්ෂණය කරමින් යන තැනක අපි ඉන්නේ එතකොට මම කැමතියි කියන්න සංගීතය වගේ විශේෂයක
संगीत वगे विषय मैं हेमती सेम मैं ओण विषय वलंग मगे शिष्य नित्र की उधत पाठ तिबेन वाई तमाइ तमागे विषय तमंगे पूर्वजयन कल की सियाल तमा उगतुत एगनगा मक्निसाद ये नवत नुकरा इतकोट पुलवा अलुते यम करगोल कल कर हेबरागे निर्माणशीली निर्माणशीलिवेलिया स्वरवली ओब्बेती बेन दे संगीत नंग स्वरवली ओब्बेती बेन दे निर्माणशीलिवेलिया स्वर अतरला मानवया दिश मानवया इतिहास दिश गस्कुंग दिश मानव संबंधता दिश देशपालने दिश विद्याव दिश अविद्याव दिश सकल विस दे केरहि बलन्नट तिबेन पुहुनुव अन्ने पुहुनो विसिन तमाय निर्माणशीली पुद्गले कदने एम नैत्तं ओब नितरम करन्ने कलिं करपु दैवल फोटोकॉपी पूर्व जाल युगेदी तमंट हितन्नट तमंगे मस्तिष्के मोणुना दैन अपट मस्तिष्क तियेनवा एलिये मेतन तियेनवा अपि वेनुवेन हितन्न यंत्रयक् गेदर तियेनवा तव यंत्रयक् एतर अपि वेनुवेन मतक तबा गन्न यंत्र तियेनवा मतकय कीलक इतम वेदगत दत्तगबड़ाव मे मतकय विसीन समहर आवट मतकयान मिश्रकला मतकयान मिश्रकला विनत् विनत् मान्यंट विनत्मान्यन अद्यकी वोल्ट हेम अद सिद्ध नौनु अभूत अद्यकी वोल्ट गिने निर्माण करूवन गिने जाति जाति मलिन सुवंद पुराबी वटिन पिटिन सील सुलं हमन्ने समाधान सदै सुबा अदन्ने अन्न गन्न गिरत मुदे किलन्ने ए निर्माणशीलित्वे एन्नेम अपे मतक गबडाव पोषणे वन्नट वन्नट दैन अपे मतक गबडाव दैन अद वेनकोट मतकय कियन एक अपि बार दीला तियेनवा मे यंत्र वलट एतकोट मेक ऐतुले मुकुत नै එනිසා ඒ නිර්මාණශීලීත්වයේ තිබෙන අඩුවට ප්‍රධානතම හේතුවක් අපේ මතකයන් සියල්ල අපි යන්ත්‍ර සූත්‍ර වලට බාර දෙනවා. ඉතින් මා හිතනවා ඒක නිසා දැන් ගොඩක් දෙනෙක් ඔය අපි ගීතයක් වාදනය කරනකොට ආදී මේක පටිගත කරන්න ගියා මං කියන්නේ පටිගත කරන්න එපා. ඔබට ඔබ පටිගත කරන්නේ ඔබට මේක මතක නොහිටින නිසා. ඒ කියන්නේ ඔබ මේක අහලා වැඩකුත් නැහැ. ඔබ මෙතන ඉන්න ඕන කෙනෙක් නෙවෙයි. ඔබ මෙතන යන්න. ඔබට මේක මතක තිබෙනවා නම් ඔබට ඒකට ශික්ෂණයක් තිබෙනවා එනන්ත ඔබට මේක අවශ්‍ය නැහැ. ඔගේ ඔයාගේ මේ මස්තිෂ්කයේ කලාපයක ඔයාට මේක මතක තියාගන්න බලව. එනිසමා කියනවා මේ නිර්මාණශීලීත්වයේ බිඳ වැටීම කියන එකට බලපාන ප්‍රධානතම හේතුව තමයි මේ මේක අකර්මණ්‍ය වෙන එක. අකර්මණ්‍ය වෙන්නේ මේකට අභ්‍යාස නැහැ. නමුත් නිර්මාණශීලීත්වය වැඩි කර ගැනීමට මේ තාක්ෂණය යොදා ගන්න පුළුවන්. නමුත් ඒ යොදාගෙන තිබෙන්නේ වැරදි. පැහැදිලිවම පැහැදිලි. ඉතින් දැන් මම යත්තුතින් එහෙම ලෝකේ තියෙන प्रधानतम सिनेमा संगीतज्ञ लोकतिंग वर्चुअल इंस्ट्रुमेंट्स मैं अतत्य संगीत भाण्ड की इतना दड़व पावचिक हाँ सिंह वगे कि इंदिया पव संगीतज्ञ अभी पव अतत्य भाण्ड इतकोट अभी सर तीस दिन स्ट्रिंग ऑर्केस्ट्रा करना तत्भाण्ड तीहग्रहण विनुट अभी ये नादे अम्मकार विनत्तिदीकर उत्पादने वर्चुअल इंस्ट्रुमेंट्स पावचु इतना ताक्षण अभी तो गिनाल दी तीनों इतम अभी मानवे असवा तबल तीन विषम तेनाट दिन सह एक भाविता करना उगति होती एक पेरणी लोग निर्माणशीली दैयोदेन उपंगे हकी आवक नहीं निर्माणशीलित्व किया वियुक्त चिंतन निर्माणशीलित्व किया तर्क तर्कन है कि आव पेहदील सह तर्कन है कि आव ඒ කියන්නේ යථාවක් නොවන දෙයක් ගොඩනැගීම සඳහා ඉතාම යථාර්ථවාදී ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒ නිසා නිර්මාණශීලී වීම කියන එක ලේසි වැඩක් නෙවෙයි. නිර්මාණශීලී වීම සඳහා මා කිව්වා වගේ විශාල මතක ගබඩාවක් තිබෙන්නට ඕන. ඒ මතක ගබඩාව තුළ ඔබේ අත්දැකීම්, ඔබේ නොවන්නන්ගේ අත්දැකීම්, ලෝකයේ අත්දැකීම්, ඒ ඉතිහාසයේ පුරාම තිබෙන අත්දැකීම්, ඒ සියල්ල ඔබගෙන ආ යුතුයි. අන්න එවිට ඔබට නිර්මාණශීලී වන්නට පුළුවන්. හොඳයි අපි බොහොම හරවත් සාකච්ඡාවක් වේදුනා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද අපේ වැඩසටහන වෙනුවෙන් සහභාගීවීම සම්බන්ධයෙන් සියලුම අනාගත කටයුතු සංගීත කටයුතු සියලුම කරුණු කාරණා බොහොම සාර්ථකත්වයට පත් වෙන්න කියලා ඔබ ප්‍රාර්ථනා කරනවා අනුෂ්ක සහෝදර මා කැමැති ඔබට ස්තුතිවන්ත වන්නට මක් නිසාද ඔබ මේ අධ්‍යාපනය සම්බන්ධව සම්පත අධ්‍යාපනය කෙරෙහි සම්බන්ධ වී සිටින වෙනත් ක්ෂේත්‍රවල උදවිය ගෙනල්ලා ඔබ මේ කරන සාකච්ඡාව ඉතා වැදගත් ශිෂ්‍යයින්ට දෙමාපියන්ට සහ මා හිතනවා තරුණ වෘත්තිකයන්ට ඉතින් ඔබ මා මෙහි කැඳවාගෙන මමට ආරාධනා කිරීම මා සලකන්නේ එක වැදගත් දෙයක් ඔබ ස්තුතිවන්ත වෙන සහ මටත් තිබෙනවා ඔබේ විශේෂ සම්බන්ධව ඔබ පරණ අධ්‍යක්ෂින් මමත් ඔබේ විශේෂ ඉගෙනගත්තු කෙනෙක්
ඉතින් ඔබ ස්තුති මා හිතනවා ඔබ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වගේම මේ මැදිහත්වන සමාජීය ක්ෂේත්‍රයත් ඉතා වැදගත් ඔබ වැනි අයගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ මැදි සමාජ මැදිහත්වීමක ඔබට ස්තුතිමත් ආරාධනා කිරුවන් අද වැඩසටහන හොඳයි අපි අද වැඩසටහනෙන් සමුගෙන යන්නයි හදන්නේ ලබන සතියෙත් මේ වගේම වෙනත් මාතෘකාවක් ඔස්සේ මෙවැනිම හරවත් සාකච්ඡාවක් ඔස්සේ ඔබව හමු වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා අයිබෝයි අවියායුධවලට අමතරව දෙවනියට ලාභ පෙන ව්‍යාපාරය තමයි ඖෂධ කියලා කියන්නේ. වෘත්තීය මට්ටමේ ක්‍රීඩාවක් ලංකාවේ නැහැ. ඒක තියෙන්නේ මගේ චින්තනයත් එක්ක විතරයි. බැරි දෙයක් නැහැ. ලෝකෙත් පවතින විදිහක් තියෙනවා. ඉතින් මේ බ්ලූ ප්‍රින්ට් එක ෆලෝ කරලා හැබැයි අපේ ආරක්ෂාව, අපේ මානසික ශක්තිය හැම එකක්ම ආරක්ෂා කරගන්නමින් තමයි ඉදිරියට යන්න ඕනේ. එඩිෆිෂෝ අධ්‍යාපන සහ සෞන්දර්යාත්මක රූපවාහිනී වැඩසටහන් මාලා